මට පිළිතුරක් දෙන්න පුළුවන් පිළිතුර සංස්කරණය නොකර පල කරනවා නම් නැත්තම් මම ඔයාලගේ ලයිව් වැඩසටහනකට එන්නම් මොකද කියන්නේ ඒ කැමති පොඩ්ඩක් බෑ හරියට පිළිතුරක් දෙන එක ඔයාලා දානවා කියලා සම්පූර්ණ සංස්කරණය කරලා දානවා කියනොත් මට පිළිතුරු දුන්නේ නැහැ මම ඒක උත්තරයක් දෙන්නම් යම් කිසි කෙනෙක් වකුගඩුව නරක් වෙච්චාම ඒ පුද්ගලයාට තියෙන ජීවිතේ රකින්න ප්‍රතිකාරයේ තමයි වකුගඩු බද්ධ කිරීම. බද්ධ නොකළොත් මිය යනවා. මීට කලින් වකුගඩු බද්ධ කරන්නට කලින් අවයව කියන දේවල් හැටියට ගත්තේ ලේ දන් දීමයි ඇස්වල කුණිත බද්ධ කිරීමයි. ඒක අද විද්‍යාව දියුණු වෙලා තියෙන නිසා මේක ප්‍රතිකාරයක්. මේ කතා කරන්නේ රෝගීන් ගැන. මේක ජාවාරමක් හැටියට හඳුන්වන්නේ ඉන්දියාවේ පිරිසකුයි ඊට වඩා හොඳින් ලංකාවේ ජනමාධ්‍යයි. ලේ දන් දීමෙන් කෙනෙක්ගේ ජීවිතේ බේරෙනවා. නමුත් ලේ පැහැරගෙන ගිහිල්ලා පුද්ගලයෙක්ගෙන් ගන්නවා නම් නීතියට පිටින් ගන්නවා නම් ඒක වැරදි විදිහට ගන්නවා නම් පමණයි ඒක ජාවාරමක් වෙන්නේ. මේ කියන දෙක වෙන් කරගන්නට බැරුව තමයි මේ රටේ මේකට ජාවාරම කියන්නේ. ඒක නිසා මේ වකුගඩු කාරණයේ සම්බන්ධයෙන් අපිට කියන්නට තියෙන්නේ මේ ප්‍රතිකාරයේ ජාවාරමක් වෙලාද කියන එක හොයා බලන්නට අවශ්‍ය නම් මේ කියන දේ කියන්නේ අවයව බද්ධ කිරීම සිද්ධ වෙන එකම රට ලංකාව නෙමෙයි. ලෝකේ දියුණු රටවල් වලින් විශේෂයෙන් එංගලන්තේ ඔස්ට්‍රේලියාවෙන් ඒ අවයව බද්ධ කිරීම ගැන හොඳ පුහුණුවක් ලැබලා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අවයව බද්ධ කරන්නට හැකි විශේෂඥ වෛද්‍යවරු ලංකාවට එහි නතර නොවි පැමිණීම නිසා තමයි අපිට පුළුවන් වුණේ ලංකාවේ අවයව බද්ධ කිරීම කියන එක ලංකාවේදී කරන්නට. මීට කෙටි කලකට පෙර යම්කිසි කෙනෙක්ගේ අක්මාව හෝ වකුගඩුව නරක් වුණා නම් ඒ පුද්ගලයාට එක්කෝ මිය යන්න සිද්ධ වුණා එක්කෝ ඉන්දියාව සිංගප්පූරුව හෝ අර රටවල් වලට ගිහිල්ලා බද්ධ කරගන්න සිද්ධ වුණා. එතකොට අවයවයක් බද්ධ කිරීමේදී ඒක සංකීර්ණ කටයුත්තක්. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් රෝගියෙකුට ප්‍රතිකාර ගන්නට අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහාම එතන ඉන්නේ වෛද්‍යවරයයි රෝගියයි විතරයි. නමුත් ඒ පුද්ගලයාගේ අවයවයක් බද්ධ කරනවා නම් දැනට නිරෝගී පුද්ගලයෙක් මේ අවයවය දානය කිරීම සඳහා ගෙනෙන්න සිද්ධ වෙනවා. එතකොට මේක තුන්කොන් වැඩක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිකාරයකට වඩා සංකීර්ණ වෙනවා. එතකොට අවයවය දන් දෙන පුද්ගලයා නැත්නම් ලේ දන් දෙන පුද්ගලයා නැත්නම් අස්වල කුණිතය බද්ධ වෙන පුද්ගලයා අපහරණය නොවි ඒ සිද්ධිය සිද්ධ වීම සඳහා නීතිය සහ ආචාර ධර්ම කියන අංශ දෙකම සලකා බැලිය යුතු වෙනවා. එතකොට ජාත්‍යන්තර වශයෙන්ම මේ ප්‍රතිකාර කරන සියලුම රටවල් යම්කිසි ප්‍රමිතියක් මේකට අනුගමනය කරනවා. මොකද්ද මේ ප්‍රමිතිය? ආචාර ධර්ම රකින්නේ කොහොමද? ඒ වගේම නීතියට අනුව මේක කරන්නේ කොහොමද කියලා. ඒ අනුව පිළිගත්තා වූ සම්මුතීන් අනුව ජාත්‍යන්තර සම්මුතීන් අනුව මේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවේ දැනට පනතක් තියෙනවා. 1987 අවයව බද්ධ කිරීම සහ පටක පනත කියලා මේ පනතට කියනවා. ඒ පනතට අනුව ආචාර ධර්ම කමිටුවක් ඉන්නවා. එහි වෛද්‍යවරු විතරක් නෙවෙයි වෛද්‍යවරු නොවන අය වැඩිපුර ඉන්නේ. ඒ වගේම ඉන්නේත් ප්‍රතිකාර නොකරන වෛද්‍යවරු සහ නීතිය බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරනවා. මේ ක්‍රමවේදය පනතකට අනුව සිද්ධ වෙන්නේ. මේන් පරිබාහිර ගියොත් තමයි මේක ජාවාරමක් නැත්තම් පැහැර ගැනීමක් බවට පත් වෙන්නේ. ඒක නිසා මේ කියන ආචාර ධර්ම පද්ධතියේ හෝ නීතිය සොයා බැලීමේ පද්ධතිය කියන කිසිදු අංශයකට රජයේ වෛද්‍යරාණගේ සංගමයේ හෝ මම පුද්ගලිකව හෝ සම්බන්ධ නැහැ. මොකද මම ළමා ස්නායු රෝග වෛද්‍යවරයෙක්. ඒ අයට අපිට කියන්නේ නියුරොලොජිස්ට්ලා කියලා. වකුගඩු ප්‍රතිකාර කරන අයට කියන්නේ නෙෆ්‍රොලොජිස්ට්ලා කියලා. මෙන්න වචන දෙකම ඉන්නකුරෙන් පටන් ගන්න නෙෆ්‍රොලොජි නියුරොලොජි වචන දෙක පටලවාගෙන එක්තරා කුප්‍රසිද්ධ වෙබ් අඩවියක් ලංකා ඊනිවුස් කියන වෙබ් අඩවිය ඒ පුද්ගලයාගේ මතයක් මත පදනම් වෙච්ච කාරණයක් තමයි ඔබතුමා මාධ්‍යවේදියෙක් හැටියට මෙතනදී මතු කරේ. මට කියන්න අවශ්‍යයි ඒ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න ඒ පුද්ගලයා මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමන්ලා සඳහන් කරනවා නම් මට ඒ ගැන සහතිකයක් අවශ්‍යයි. මොකද එහි මට උඩින් පහර දීලා තියෙන රටේ නායකයා වන ජනාධිපතිතුමාට ඉතාමත්ම
නින්දිත විදියට ඊළඟට හමුදාපතිවරුන්ට ඊළඟට මට ඊට පස්සේ මාධ්‍යවේදීන්ට පුවත්පත් කතුවරු කීප දෙනෙක් ගැන ඒ සඳහන් වෙලා තියෙනවා ඒ අය කොහෙද රැට ඉන්නේ කියලා තියෙනවා ඒ වගේ ඉතාමත්ම නින්දිත ආකාරයෙන් පහර දීලා තියෙනවා ඒ වගේම තමයි ඒක කියලා තියෙනවා මාධ්‍යවේදීන් කියන පිරිස සාමාන්‍ය මුදලට වැඩ කරන පිරිසක් කියලා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අද තියෙනවා ඔබතුමන්ලා පිළිගන්නවනේ ඒක නිසා ඔබතුමන්ලා මේ චෝදනාව පිළිගන්නවා නම් ඔබතුමන්ලත් ඒකේ තියෙන චෝදනාව පිළිගන්න ඕනේ පිළිතුරු දීමේ අයිතියක් නැතිව මේ විදිහට ගෙනියන වැඩ කොටස මේ කියන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ඉතාමත්ම වැරදි දෙයක් කරන්නේ ඒ කියන්නේ අපි දැඩිව පෙනී සිටලා කටයුතු කරනවා මේ වෙන විටම අපි පොලිස්පතිතුමාටත් ඒ වගේම සයිබර් ක්‍රයිම්ස් නැත්තම් මේ පරිගණක මගින් මේ වගේ අපරාධ කරන පුද්ගලයන්ට විරුද්ධව කරන පැමිණිලි අංශයට අපි පැමිණිලි කරලා තියෙනවා. මොකද මේ පුද්ගලයාගේ ඊමේල් එක තියෙනවා. ඒ පුද්ගලයාගේ දුරකථන අංකය තියෙනවා. ඒ වගේම තමයි එතුමාට සල්ලි ගෙවන්න. මොකද අපේ වෛද්‍යවරයෙක් දුරකථනයට කතා කරපුවාම ඒ පැත්තෙන් කතා කරපු පුද්ගලයා අපිට කිව්වා මේ වෙබ් අඩවියේ තියෙන මේ පුවත අයින් කිරීම සඳහා මුදල් ගෙවන්න කියලා. එතකොට කෙනෙකුට අපහාසයක් ඉදිරිපත් කරලා කතාවක් ගොතලා ඒ කතාව අයින් කරන්න සල්ලි ඉල්ලනවා කියන එක ඉතාමත්ම ශිෂ්ට සම්පන්න වැඩක් නෙමෙයි. ඉතින් මේ පුද්ගලයා මාධ්‍යවේදියෙක්ද කියලා අහලා අපි ගයන්ත කරුණතිලක මහත්මයාට අපි ඊළඟට ලියනවා. ඒ වගේම තමයි අපි අතිගරු ජනාධිපතිතුමාට ලියනවා මේ වෙබ් අඩවිය ලංකාවේ තහනම් කරන්න කියලා. මොකද මේ කාරණේදී මට එකක් කියන්න අවශ්‍ය ඔබතුමන්ලාට මාධ්‍යවේදීන් හැටියට ප්‍රතිකාරයයි ජාවාරමයි දෙක තේරුම් ගන්න තරම් සිහිබුද්ධියක් ඔබතුමන්ලාට අවශ්‍යයි. ඒ වගේම මේ රෝගීන්ට පහර ගහනකොට ඒක පරිස්සමට කරන්න මොකද ඒ අය අසරණ කට්ටිය. ඔයාගේ භාෂාවෙන් කියන විදිහටම වග්වඩුවක් නැති වෙච්ච පුද්ගලයෙක් ඒකෙන් මියයන් ඉන්න පුද්ගලයෙක්ගේ අද ප්‍රතිකාර නතර කරලා තියෙන්නේ. ඔය කියන මාධ්‍ය වලින් ලැබිච්ච ප්‍රචාරයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යතුමා අද වග්වඩු බද්ධ කිරීම නතර කරලා තියෙන්නේ. එතකොට ඒ අය අර ලේ සුද්ධ කරනවා කියන එක කර කර ජීවිතේ ගෙනියන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. එම් වෙච්ච කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒක නිසා මේක සංවේදී කාරණයක්. ලේ දන් දෙන්න ඉන්න පුද්ගලයෙකුට ලේක දන් දුන්නේ නැත්නම් ඒ පුද්ගලයාට ජීවිතයත් එක්ක මරණයත් එක්ක එතුමාට සටන් කරන්න වෙනවා. මේ අය අපි ළඟ ඉන්නේ මේ රෝගීන් ටික. ඒක නිසා මේ කාරණාවලදී මාධ්‍ය කරුවෙක් කියලා කියන්න බැරි නින්දිත විදිහට ඒ කාර්යයේ යෙදෙන පුද්ගලයෙක් මත පදනම් වෙලා මේ විදිහට ගෙනියන්න එපා. හැබැයි මම එකක් කියන්න අවශ්‍යයි. මට මං හිතන්නේ විවිධාකාරයේ කරුණු යොදා ගැනීම චෝදනා එල්ල කරනවා අද වෙනකන් කිසිම චෝදනාවක් එල්ල වෙලත් නැහැ කලින් ආණ්ඩුවෙනුත් මට ඒක කරා මේ ආණ්ඩුවෙනුත් ඒක දිගින් දිගටම කරනවා ඒක නිසා මේකට අපිට පුරුදුයි නමුත් එකක් පැහැදිලි මේ රටේ මේ වගේ පහර ගැහිම් නිසා මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින නායකයෝ සහ නායකයෝ කියන්නේ දේශපාලන නායකයෝ නෙමේ පිරිස් ඕකට්ටිය නැති කරගන්නවා ඒක නිසා ඕකට්ටියත් ඕකට්ටියේ දරුවන්ටත් මුණ දෙන්න වෙන්නේ ඔයාලගේ ඔය සල්ලි කීපයක් ගෙවලා මාධ්‍යවේදී ඐඩෙන්ටි කාඩ් එකක් ගත්ත පිරිසට යට වෙලා කරන වැඩේ නිසා ඔය කට්ටියට මාධ්‍යවේදියත් නැති වෙනවා. මොකද ඊ නිවුස් වෙබ් අඩවියෙන් කියනවා මාධ්‍යවේදීන් කියන කට්ටිය නිර්වචනය කරනවා සල්ලි වලට වැඩ කරන පිරිසක් කියලා. නමුත් මම අවුරුදු 15ක් 20ක් තිස්සේ මාධ්‍යවේදීන් අඳුරනවා. ඔය අය එච්චර එහෙම අය නෙමෙයි. මාධ්‍යවේදීන් බහුතරයක් ඉතාමත්ම තමන්ගේ කාර්යභාරයේ ඉතාමත්ම ඉහළ හැකි උපරිම මට්ටමින් කරන අඩුපාඩු මැද්දේ ප්‍රශ්න මැද්දේ කටයුතු කරන පිරිසක් බව මම දන්නවා. මොකද මගෙනුත් සමහරලාට උදව් උපකාරය ඉල්ලාගෙන ආපු මාධ්‍යවේදීන්ගේ පසුබිම මම දන්නවා. ඒක නිසා ඕ කට්ටියටත් මේ නිගාවක් කරන පුද්ගලෙක්. ඒක නිසා අර වෛද්‍යවරුන්ගේ සුදුසු නැති වෛද්‍යවරු කීප දෙනෙක් හිටියොත් ඒ වෛද්‍ය ශාස්ත්‍රය විනාශ වෙලා යනවා වගේම දේශපාලඥයන්ගේ සුදුසුකම් නැති දේශපාලඥයෝ නිසා ලංකාවේ දේශපාලඥය විනාශ වෙලා තියෙනවා වගේම මාධ්‍යවේදීන්ගේ මේ අය නිසා ඔය අයත් විනාශ වෙන පිළිකාව ඔකට ඇඟ ඇතුළට ඇවිල්ලා කියන එකත් මතක තියාගත්තොත් හොඳයි මාධ්‍යවේදීන් හැටියට. ඒක නිසා මේ ප්‍රශ්නේ පුළුවන් නම් පුළුවන් උපරිම විදිහට මුළු කතාවම සංස්කරණය කරලා දාන්න. ඒක ඔකට්ටගේ සදාචාර සම්පන්න බවට අයිති දෙයක්. නැත්තම් මේකේ කෑල්ලක් අරගෙන දාලා ඒක තවදුරටත් ගෙනහිල්ලා අර ඔකට්ටේ කියන නිවුස් වැලියු එක උඩ අර එක්තරා විදිහක මහජනතාවට තෘප්තියක් දෙන බාල තෘප්තියක් දෙන විදිහට මාධ්‍ය හසුරවන්න එපා. මොකද අද හුඟක් අය දේශපාලඥයන්ව පිළිගන්නේ නැහැ. හුඟක් අය මම දන්න තරමින් දැන් ප්‍රවෘත්ති බලන්න නැති තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. ඒක භයානකයි. මොකද ඊට පස්සේ අවශ්‍ය දෙයක්වත් කියා ගන්නට මේ මාධ්‍යවලට හැකියාව නැති වෙනවා මේ කාරණේ නිසා, පිරිහීම නිසා.